අපි 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව බාර දුන්නේ 6.3ක වේගයෙන් සංවර්ධනය වෙන රටක්. දකුණු ආසියාවේ ආසියානු කලාපයේ වැඩිම වේගයෙන් සංවර්ධනය වෙන රටක්. ආසියානු කලාපයේ ආදර්ශමත් ලස්සනම පිරිසිදුම නගරය කොළඹ නගරය කියලා තේරිච්ච රටක්. මේ රට සංවර්ධනයේ වෙමින් පවතින කියන ඒ දුප්පත් මට්ටමේ ඉහළට ගිහිල්ලා මධ්‍යම පහළ මට්ටමේ ආර්ථිකය ගොඩනගාගත්ත රටක්. හැටියට තමයි ඒ රට ඇත්තටම බාර දුන්නේ. ඒක නැවත 2020 ආපහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ 2.3ක ආර්ථික සංවර්ධන වේගයකින් බඩගාන පණ අදින හොරකම් දූෂණ වලින් පිරුණු රට විශාල අනාරක්ෂිත භාවයකට ඇද වැටිච්ච රටක්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ රජයේ ගත්ත පළමු කාර්තුවේ ආර්ථික සංවර්ධනයේ සංවර්ධනයක් තිබෙන්නේ නැහැ. ඒ දෙවෙනි වතාවට අපේ ලංකාවේ ආර්ථික සංකෝචනයක් ආර්ථික පරිහානියක් ඍණාගයක් ගත්තා. පළවෙනි කාර්තුව 1.6ක ඍණාගයක තමයි තිබෙන්නේ. මේ දෙවෙනි කාර්තුව වෙනකොට අපි කොවිඩ් හිතා හොඳින් පාලනය කරලා ලෝකේ පළවෙනි දෙවෙනි තැනට අපේ රට ගිහිල්ලා ලෝකේ ගෞරවයට පාත්‍ර වෙලා මේ ඒ සදනත් සමගම දෙවෙනි කාර්තුවේ රටේ ආර්ථිකය මෙහෙම නැගිටලා එනකොට තමයි මේ දෙවෙනි රැල්ල ආවේ. එනිසා ඒ දෙවෙනි රැල්ල ඇවිල්ලා ආපහු අපි කඩාගෙන වැටිච්ච තැනකදී තමයි අපි මේ අයවැලේකනේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. මම ඔබතුමාට කියන්න කැමති මේක මේ අපේ රජය විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිත්වය ගත්ත රජේ හිටපු දේශපාලඥයන් හැටියට රාජ්‍ය නිලධාරීන් හැටියට අද අපිත් එක්ක වැඩ කරන අයට මේක හොඳට හුරුයි. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නවා. මේ රට ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් 80% ප්‍රභාකරන්ට බාර දීලා තිබ්බා. ඒ පැති වලට අපේ හමුදාවට පොලිසියට යන්න බෑ. තිබ්බ හමුදා කඳුර වල හමුදා එක නිලධාරියෙකුට හමුදා කඳුරෙන් එළියට බහින්න බෑ. එහෙම ප්‍රභාකරන් රජ කරපු භූමියක් ගන්නකොට ආර්ථික සංවර්ධනයේ 3/4 හිර වෙලා තිබ්බේ. ඒ වගේම ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් අපේ රටේ 104% දක්වා නැගලා තිබ්බේ. දරිද්‍රතාවයේ 11.14% අතර තිබ්බේ. ඒ වගේම විරකියාවත් 11.12% අතර තිබ්බ වෙලාවක තමයි මේ රට බාරගත්තේ. Breaking.lk